හරි, තෙරුවන් සරණයි. මම පදලංගල සමිත හඳුරුවෝ නව ජනතා භික්ෂු සංවිධානයේ මහලේකම්. අද අපි අද දවසේ මේ නතාසා ඉදිරිසූරිය නැමැති මේ කාන්තාව උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවටත් නිගරු වෙන ආකාරයේ ප්‍රකාශ කරන්නට යෙදුණා. යාට එක ජෝක් එකක් කරනවා. ජෝක් කියන්නේ ඒක නෙමෙයි. විහිළු කියන්නේ ඒක නෙමෙයි. විහිළු සපයනවා කියන එක එන එක උපහාස ලක්වන කරු වෙනත් ලෝකේ උඩ තරම් තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේලාගේට සහ නොයෙකුත් ශාස්ත්‍රුන් වහන්සේලාට විහිළු සපයනවා නම් එයාගේ තියෙන මන්ද බුද්ධික භාවයක්, නූගත් භාවයක්, අධ්‍යාපනයක් නැමැති භාවයක්, ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති භාවයක්. එම නිසා අපි මේ නතාෂාගේ කතාව තුලදී මේ නතාෂා විතරක් කරපු ජෝක් එකක්, නතාෂා විතරක් කරපු ක්‍රියාදාමයක් නෙමෙයි. ඒක නතාෂා පිටිපස්සේ ඉන්න මහා ලොකු රැල්ලක්. දිවාකරම් ඇතුළු මේ නඩයක් ඉනෝගේ පිටිපස්සේ. අපි කියනවා මේ නඩයත් මේ කටයුත්තට ගෙනල්ලා අධිකරණයේ කටයුතු, නීතිමේ කටයුතු සිදු කර. වාසනීය නිදහස කියලා කියන්නේ තව කෙනෙකුට අපහාස කරලා, නිඳා කරලා, අවමන් කරන විඳින අතෘප්තික වින්දනය නෙමෙයි. වාසනීය නිදහස කියලා කියන්නේ මේ ආද්‍ය අදහස, ආද්‍ය නිදහස නෙවෙයිකුත් මිනිස්සු නිදහස අවශ්‍යයි. හැබැයි තව කෙනෙක් අපහාස ලක්කලා, උපහාස ලක්කලා ජනකොට්ටාසයක් ભેද බින්න වෙන විදියට කටයුතු කරන එක ඒක නිදහසයි තියක් නෙමෙයි. ඒක නිසා මේ හැම දිනෙකටම තමන්ගේ විශ්වාසයන් හා ඇදහිලි ඇදීමේ අයිතියක් තිබිය යුතුයි. ඒක පිළිබඳව ඒගොල්ලන්ට විවේචනයක් තිබෙනවා නම්, දාර්ශනික කතාවක් තිබෙනවා නම් අපි සමග ඕන වෙලාවක ඒ සම්බන්ධව දාර්ශනිකව සාකච්ඡා කරන්න, මතවාද වශයෙන් ගැටෙන්න අපිත් එක්ක ඉන්න. හැබැයි ඔබ මේ කරපු දරුවෝ නතාෂා සහ මේ කරපු පිරිස, මේ නතාෂා මේ අහිංසක කාන්තාවක්, අපි ඒකට කියන පව් නංගියේ උඹට පව්. ඔබ ඇත්තටම ඔබ අසරණයි. බසරණයි නංගී. හැබැයි ඔබ වටා ඉන්න පිරිස ඔබ පාවිච්චි කරලා මේ රටේ මහා විශාල දේශපාලන කුමන්ත්‍රණයක් කරනවා. ඒ වගේම මේ ඩයස්පෝරාව එදා ප්‍රභාකරන්ට අවියෙන් කරන්න බැරි වුණු යුද්ධය, අද මතවාදී මේ වශයෙන් මේ බුදු සිවුරට සහ බුදු සාසනයට ගහලා උන් හදනවා මේක ભેද බින්න කරන්න. ඒ වගේම මේ බුදු සිවුරත් එක්කලා, මේ පන්සලත් එක්කලා ගමේ මිනිස්සු, ගම බැඳුන ගවයි දෑගබයි ගමයි පන්සලයි කියන සංකල්පය තුළ මිනිස්සු බැඳුනා. ඒක නිසා හාමුදුරුවෝ තමයි මේ ප්‍රදේශයේ නියෝජනය කරේ. ඒක බිඳින්න, ඒක බිඳලා මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම් බිඳිලා කිලි මඩලක් කරගන්න උත්සාහ කරනවා. හැම කෙනෙකුටම ආගමික අදහසක් තිබෙන්න ඕන. මුස්ලිම් දරුවාට මුස්ලිම් ආගම අදහිමේ අයිතියක් තියෙන්න ඕන. දෙමළ මිනිස්සුන්ට දෙමළ අදහස අයිතිමේ අයිතියක් තියෙන්න ඕන. සිංහල කෙනාට සිංහල ආගම අධ්‍යයන අයිතියක් තියෙනවා. මේ සියලු දෙනාට මේ සියලුම ආගම අධ්‍යයන අයිතිය ලබා දිය යුතුයි. අපි මේ සියලු දෙනාම එකතු වෙලා කියා සිටින්නේ ආගමික නිදහසේ, වාසන නිදහසේ, වාසන අයිතිය පාවිච්චි කරලා ආගම් වලට ගරහීමේ කටයුතු සිදු කරන්න එපා. ඒක නිර්දයයි. ඒක ඔබගේ විහිළුව නෙමෙයි. ඔබ විහිළු කරන්නේ ඔබගේ අම්මා වෙනුවෙන්. ඔබගේ අම්මා පාවිච්චි කරලා විහිළු කරන්නේ ඔබ. ඔබගේ තාත්තා පාවිච්චි කරලා විහිළු කරන්නේ ඔබගේ ජාතක භාවය පාවිච්චි කරලා විහිළු කරන්නේ නැහැ. මිනිස්සුගේ හද ගැස් මල්ලල විහිළු කරන්නේ නැහැ. ඒක කරනවා නම් යම් කෙනෙක් කණ්ඩායමක් පිරිසක් කරන්නේ, ඒ කණ්ඩායම සහ පිරිස මේ සිද්ධ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බෙහෙද බින්න වීමේ මූලික පියවර. ඒක කරන්න මේ රටේ කාටවත් අයිතියක් නැහැ. මේ රටේ සෑමටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුයි. මිනිස්සු ජීවත් විය යුතුයි. මිනිස් අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒකට තමයි රජියක් රටක තියෙන්නේ. ඒ රජිය විසින් ඒ කටයුතු කළ යුතුයි. එහෙම නැතුව රජියක් විසින් එක එක මිනිසුන්ට එක එක විදිහේ නාඩ ගන්නටන්න, එක විදිහේ නාට්‍ය පවත්වන්න නෙමෙයි. ඒක නිසා අපි මේ වෙලාවේදී කියනවා ගරු අධිකරණයට, මේ මිනිසුන්ට මේ කරපු පහර කතාවලට, මේ පහර නඩය ගෙනල්ලා අධිකරණමේ තීන්දුවක් ලබා දීලා මේ රටේ සිළු දිනාටම ආගමික හා අධිහිලි විශ්වාසයෙන් ඇදහිීමේ අයිතිය ලබා දෙන්න කියලා. ඉල්ලීම අපි නව ජනතා පෙරමුණ භික්ෂු සංවිධානයේ හැටියට පිනිසිටමින් කියා සිටිනවා. මම පදලංගල සමිත හඳුරු නව ජනතා පෙරමුණේ හැම දිනාටම පෙරමුණ සරණයි. සමිත හඳුරු කියන්නේ අර අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු මගේ ඉස්සෙල්ල හිටපු කැඳවුමක.
ಮಲ್ಲಿ ಕಟ್ಟಿ